මම සිරාට මහන්න කිදේවද මේ පොලිටිකල් සීන් අරම යනවනේ දැන් එකෙක් ඉන්නවා රැඩිකල් සීන් එකේ එකෙක් ඉන්නවා දෙපැත්තරම නැති අර දෙපැත්ත වෙනුවෙන්ම කතා කරනවා තව එකෙක් ඉන්නවා අන්තවාදී පැත්තේ කියන්නේ හෙනම ගොන් අන්තයේ කියන්නේ රැඩිකල් එකයි අන්තයයි මැද එකක් මේ මම සාධාරණ දැනග මොකද්ද ඔකේ මම ඒක දේශපාලන විදිහට ගත්තොත් මම කියන්නක දැන් මට දැන් පොලිටිකල් කියන කතාවේ මොකක් අපි කියමු රැඩිකල් විදිහට හිතනවා වගේ එකක් බෙදිලා යනවායි ආට් පැත්තේ රැඩිකල් එක වෙනම එකක් දේශපාලන එක වෙනම එකක් ඒ රැඩිකල් කියලා කියාගෙන ඒව කතා කරන අයගේ ඒ මතවාදත් එහෙම වෙනස් වෙන තැන් තේන්න තියෙනවා මම උදාහරණ දෙන්න දැන් මම කියන්නේ ඕකෙදි ප්‍රශ්නේ මෙහෙමයි හිතන්න ඕනේ දැන් හැමෝටම නැහැ කියලා කිව්වට කල්ලියක් තියෙනවා කල්ලියක් තියෙනවා මුලක් තියෙනවා ඉපදුණු තැනක් තියෙනවා ඔරිජින් එකක් තියෙනවා කොහෙන්ද ආවේ කියලා ඒක සබහදාමටම අනන්‍ය එකක් නේ අඹගහේ අඹ තමයි හැදෙන්නේ අර අඹගහෙන් ගෙඩියක් කැඩුවා කියලා කිව්වහම පාටවත් හිතෙන්නේ එන ලබ්බක් වගේ එකක් කඩන් එන්නේ නැති කියලා හිතෙන්නේ නැහැ අඹ ගෙඩියක්ම පොඩි ගෙඩියක් වෙන්නේ නැති කඩන් එන්නේ නැත්තේ දැන් අර අනිත් හිතන විදිහට හිතුවොත් එම අඹගහෙත් ලබු වෙන්න පුළුවන් ඈ ගස් ලබු ගහේ රබුටන් හැදෙන්න පුළුවන් ඕ ඒ එහෙමනේ දැන් කියන්නේ අපිට ජාතියක් ජම්මයක් නැහැ අපි අන්තවාදී නැහැ අපිට ආගමක් නැහැ ඔහොම කියලානේ කියන්නේ එහෙම නැහැ සරලම දේ තමයි ඒක අන්තිම බිඳුවටම බැහැලා බැලුවම තමයි තියෙන්නේ සරලම උදාහරණයක් අපි ගමු මෙතන මීට වැඩිය සෙනගක් ඉන්න වට කරගෙන ඉන්න මෙතන එකපාරට බෝම්බයක් පුපුරන මම ඉස්සෙල්ලම බලන්නේ ඩිලාකෝ කියලා. මම දන්න මේකනේ මෙතන. ඩිලාකෝ. බෝතන ඉද්දි අර කොහේරි වැටිච්ච නංගි කෙනෙක් පස්සේ මන් දුවුවා හරියන්නේ නෑ. ඩිලා මෙතන හනේ නංගි කියලා දුවලා හරියන්නේ නෑ. දන්නේවත් නැති නංගි කෙනෙක්. ඒක හරියන්නේ නෑ. පාරේ යනකොට මම මගේ දරු පැටව හතර දෙනාත් එක්ක යනවා. එකපාරට දඩහංගල ඇක්සිඩන්ට් එකක් වෙනවා. නැත්තම් හින වලියක් යනවා. මම මගේ පැටව හතර ඉද්දි අර කඩේ ඉන්න චූටි දුව පවුනේද වගේ යන්නේ නෑ. ඒක තමයි මගේ කම කියන්නේ. يعني මේ පැටවු හතර දෙනා මගේ ඉස්සෙල්ලම උන්ව රැක ගන්නවා. උන්ව රැක ගන්න සැලසුම ක්‍රියාත්මක කරලා පස්සේ බලනවා අර වට අපිට ඉන්නේ උන්ව රැක ගන්න පුළුවන්ද කියලා. ඊළඟ කතාව. උඹේ හැට මොන හරි දූවිල්ලක් වදින්න යනවනම් මට අත තියන්න පුළුවන්. මම ඕය අත තියන්න කලින් මගේ ඇස් දෙක වහගන්න. වහගෙන ඉදලා දූවිල්ල නේ බං කියලා. උඹ බං කියලා බං. ඉස්සෙල්ල අපේ ඇස් දෙක වහගන්න. මේ රැඩිකල් කියන අය එහෙම නැහැ. එකකල් කියන සමහර අය එහෙම නැහැ. ඒගොල්ලෝ තමන්ගේ දුවට මොන හරි වෙන්න ගියත් ඒක තියලා අනිත් දුවව බේර ගන්නවා. දැන් මෙතන දූවිල්ලක් ආව තුගේ ඇස් දෙක මෙහෙම අරගෙන උඹේ හැවහ ගන්නවා. එච්චරට ලව් සමාජයේ. තමන්ගේ වලට තමයි ලව් නැත්තේ. තමන්ගේ ආගමට කෙලිනවා, ජාතියට කෙලිනවා, තමන්ගේ අම්මට තාත්තට බනිනවා, තමන්ගේ නෑයොන්ට බනිනවා, පොඩි කාලේ උදව් කරපු උන්ට බනිනවා. මාධ්‍ය ජීවිතයේ ඉස්සරහට එනකොට අත දීපු උන්ට බනිනවා. මිනිමන් වලට පයින් ගහනවා. උඩටම ගිහින් උඩ ඉඳන් බැනගෙන යනවා මේ වටේ අය තමයි හොඳ මගේ ආගම සෞත්තුයි ඒකේ ඉන්නේ බල්ලෝ උන් වෙන කිසිම ආගමකට මේ කරන්නේ නැහැ එහෙම කියලා මගේ ජාතිය සෞත්තුයි අර එහෙම කියලා එහෙම නෙමෙයි දැන් මේ වෙලාවේ රටේ තියෙන තත්ත්වයත් එක්ක ගත්තාම හැමෝම තම තමන්ගේ ආගම ජාතිය ගැන ටිකක් වැඩිපුර හිතන්න පටන් අරන් තියෙනවා නිසා මම සිංහල බෞද්ධයෙක් විදිහට මම කියන්නේ මේ වෙලාවේදී මම මගේ ආගම වෙනුවෙන් පුද්ගලිකව පෙනී ඉන්නවා ආගම සහ ජාතිය වෙනුවෙන් ප්‍රශ්නයක් තියෙනවා මේක අනතුරකට භාජනය වෙලා තියෙනවා ඒ අනතුරු කලාපය තුලදී මම මේක රැක ගන්න ඕනේ හරියට අර බෝම්බයක් පුපුරපු තැනක මගේ ළමයින්ව රැක ගන්නවා වගේ මේ ප්‍රශ්නේ ඉවර වුණාම අපිට අවදානමක් නැහැ කියලා තේරුණාට පස්සේ අපි පොඩ්ඩක් අල්ලපුවත් දිහත් බලමු දැන් ඔය කියන්නේ රැඩිකල් ලෙවුන්ද මැද හත්තේ උන්ද මං කියන්නේ මම වගේ හිතනේ උන් මැදද කොහේද කොනේද මන් දන්නේ ආවල කන්තවාදී නෑ 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 මං කියන්නේ රැඩිකල් නම් නෙමෙයි රැඩිකල් කියලා මම මේ අදහස් කරන්නේ ලංකාවේ ඇතුලේ තියෙන එක. හරිද? ඒ මෙන්නට රැඩිකල් එක මොකද්ද? ලංකාවේ ඇතුලේ මෙහෙමනේ ලංකාවේ ඇතුලේ රැඩිකල් ලියුම් පාවිච්චි කරන වචන මාලාවක් තියෙනවා. අන්නේ වචන ටික හොයාගෙන ඒක ගිහිල්ලා බලුවා නම් තේරෙනවා. දැන් ඔයාලා රැඩිකල් ලියුම් කියන වචන හොඳේ මම දන්නේ නැහැ මගේ ජීවිතේට මම මේව කියවලා නැහැ කියලා. හරිද? බොරු කියන්න ඕනේ නැහැ. මම ওই රැඩිකල් කියන ඒවා, ඒ කියන්නේ ওই රැඩිකල් මතවාදයට පුදුම ලව් කාලයක් තිබ්බා මගේ. බොරු කියන්න ඕනේ නැහැ. ඒ ලෙවල් කරනකොට අවුරුදු එතකොට 19යි. මට මතකයි මාතොට ලන්ඩන් LLP ඔන්නෝම කියලා සංගරා කීපයක් දැන් ඔය සේපල් අමරසිංහ එහෙම කරන්නේ ඒ ඒ ඒ විදිහේ සංගරා. ඒතකොට දැන් සේපල් මගිත් එක්ක ඇමිනේද දන්නේ නැහැ. අඩෝ ඒ වගේ වෙන මේ මම කරන්නේ මම දන්නේ ඒ වගේ නිකන් මට ඒ වගේ කියලා අදහස් කරන්නේ කියෙව්වහම ලොකුවට තේරෙන්නේ නැහැ. ඒකේ තියෙන වචන ලොකුවට තේරෙන්නේ නැහැ. හීනෝ මානේ දෙරීඩා ලැකන්
ලොලීටා සංකීර්ණය බලලා තියෙනවා. ඔව් බලලා තියෙනවා. ඒ සංකීර්ණය දන්නේ ෆිල්ම් එක දන්නවා. තව තියෙන මොකද? ඊඩිපස්. ඊඩිපස් සංකීර්ණය. ඒ කියන්නේ අර අම්මා පිතා තාත්තා දුව. ඒක මම අහලා තියෙනවා. ඔව්. එතකොට ඒගොල්ලෝ පාවිච්චි කරන වචනත් එක්ක ඒවා දැන් මම දැකලා තියෙන සමහරවල් දැන් අපි මේ පුංචි බලුරාලේ මාගේදර නැති වේලේ කවුද මගේ බෝලේ පෙරල පෙරලා සිටි නිදුලේ වගේ පොඩි කවියකට අපි සාමාන්‍යයෙන් දෙකේ අවුරුදු දෙකේ පොඩි එකා කියන කවිය ඕක පුළුවන් නේ වන් රැඩිකල් ලෙවුන්ට විචාරේ කරන්නේ ඩෙරිඩා සංකීර්ණයෙන් ඇවිල්ලා හීනෝ මාන්දේන් ගිහිල්ලා ලොලීටා සංකීර්ණයෙන් ලොලීටා එකට ගිහිල්ලා බෝලේ ලොලීටා ගැස්සින් ගිහින් මෙහෙනෝ මේක බැලුවම එතකොට අපි 17 කල්පනා කරනවා අඩේ තුන්චි බලුරාලේ අපි හිතනවට වැඩි එකක් තියෙනවා කියලා. මරුම එකක් කියන්න අපි නොදන්න ලයිව් කරන කාලේ අපේ සුනිතනි ඔය අමුතු ස්ටයිල් අරගෙන සිංහල සිංහල ඒවා සුනිත අරන් එනවා නිකන් ප්‍රභාවත් ප්‍රභාවත් සුනිත දිවන්නා. දැන් අරයා ගාවින්ද නිකන් නෝන්ඩි දාලින්ද ගේන නිකන් එන සුනිත වාඩි වෙන මෙහෙම 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 වාඩි මං ගෙනා මොකද කියන්නේ ප්‍රතිභාපූර්ණ චිත්‍ර ශිල්පියෙක් එක එක චිත්‍ර විග්‍රහ කරලා පෙන්නනකොට ඒ ඔක්කොම අඩපිර බලලා සුනිත ගන්නවා. ඇත්තරම මේක දැන් මේකේ ජීවිතයේ තියෙන ව්‍යාකූල බව එහි අන්තර්ගතය නෑ චූටි මල්ලි ඔය මම පින්සල පිහදන රෙද්ද හරිද පොඩි මිනිස්සුන්ගේ තියෙන ඔය පොඩි කොල්ලන්ගේ උන් මේක පිළිගන්නේ නැහැ. මම මේ කියන දුන් පිළිගන්නේ උන් පිළිගන්න ඕනෙත් නැහැ. ඕනම දෙයක් දෙලා උඹ දැන් පිළිගන්නේ නැත්නම් පිළිගන්න එපා. ඔයක පිළිගන්න උත්සාහ කරන්නේ. හැබැයි ජීවිතේ එක තැනකදී ඒක පිළිගන්න වෙනවා. මොකද හේතුව? අපි ওই චූටි මල්ලිලාට වැඩි සෑහෙන්න අරගත්ත මිනිස්සු ලොකු මිනිස්සුත් එක්ක වළිදාගෙන තර්ක කරගෙන එහෙම. හැබැයි දැන් තේරෙනවා ඒගොල්ලෝ ඒ කාලේ මොනවද කිව්වේ එහෙම කියලා. ආයි හැරිලා ඒගොල්ලන්ට උත්තර දෙන්න බලනකොට ඒගොල්ලෝ නිහඬයි සම්පූර්ණයෙන්ම. එතකොට මේ ඔය අපි කතා කරගෙන ආපු රැඩිකල් කියන සංකල්පය මෙහෙමයි. ඔක නිර්මාණ පැත්තට ආව. දැන් දේශපාලනික වශයෙන් කියන්නේ ඒක එක එක විදිහ අපිත් අහුණා. දැන් ගිය පාර මාත් අහුණා ඒකට. මම ඇත්තටම රැඩිකල් ලෙවුන්ගේ සෙට් එකේ තමයි ගිය පාර කන්දේ දෙන වෙලාවේ 2015 දී හිටියේ. අපිට අපි මයින්ද මාත් කියන පාර. මම මේ ට්‍රෙන්ඩින් මිනේ එකක් අහන්නේ නෑ. හරියට. ඔව්. ඒක නෙමෙයි හිතේට තන්නේ දුන්නා. ඔය දුන්නා. ඒක මම දැනම කියන්නේ නැතිවරනේ. ඉතින් අහන්නකො මම ජීවිතේටම ඡන්ද එකයි දීලා තියෙන්නේ. ඒක දුන්නේ මෛත්‍රීට. මහමෙදිවරණෙදි ඡන්දේ පාවිච්චි කළේ නැහැ. ආ ඊට පස්සේ අපේ ඉතින් අපි ඔය ආශ්‍රය කරන ගුරුහරුකම් ගන්න වැඩිහිටියෝ කීප දෙනෙක් ඉන්නවනේ. ඔව්. එක්කෙනෙක් කියපු කතාවක් තමයි ඡන්දේ නොදා ඉන්න බා. කියන්නේ ඒක තමන්ගේ අයිතියක්නේ. ඔව්. තමන්ගේ අයිතියක් ඒක. මට මොනම තරම් අවුල් පරිසරයක වුණත් තමන්ට හොඳම එක තෝරගන්න පුළුවන්. ඒක හොඳම එක හොඳ නැහැ. ඒත් තියෙන දෙකෙන් සාපේක්ෂව හොඳ. සාපේක්ෂව හොඳම හොරා. හොඳම හොරා සාපේක්ෂව. ඒක හොයාගෙන මේ ඡන්දේ පාවිච්චි කරන්න කියලා. ඒකෝ දැන් අර මං කියාගෙන ආවේ මේකෙදි අපි හිටියෙත් ඔය මේ අලුත් පරපුර ඉඳපු. ඔව්. ඕවා දැන් නෑ නෑ එහෙම නෙවෙයි. ඔයා අපි හැමෝම හිතුවේ මූ වෙනසක් කරයි. අම්මෝ හැමෝම කිව්වා ඒ කියන්නේ අපි ගෙදෙද්දි කතා කරද්දී කියන්නේ මූ කියලානේ කියන්නේ. ඔව්. මූ වෙනසක් කරයි බං මූ හරි කරයි ගමෙන් ආපු මිනිහනේ වගේ රතු මිනිහනේත් සහ පොඩි අපි හැමෝගෙම තුල ඒක නැහැ කියන්න ඕන නැහැ ඒක තිබුණා. රජාගේ පුතු ලැම්බෝගිනි අරන් කාර් රේස් පදිනවා. අපේ කුහක ගමන්නේ. කලබද්ද ඉරිසියා. ඒක මම නම් පිළිගන්නේ ඒක ඒ කියන්නේ අපේ ඇතුළ විඥානයේ තියලා ඒ කාලේ කොහොම පිළිගන්නේ නැති වෙද්දී දැන් හිතනකොට හිතෙනවා මේක තියෙනවා නේද නේද කියලා. හරි. ඒ එහෙම එකක් තියෙනවා. නෑ නෑ ඉතින් ඒ ආයෙත් කතා කරන්න ඔය සමානාත්මතාව වගේ එකක් නේ. ඔව් මගේ මම රජ වුණා. මගේ පුතා බුබ්බයි කියලා පදින්නේ නෑ. පදින්න ඕනේ නෑ. එතකොට මගේ රජකමට හොඳ නෑ. හරිද? එහෙම තමයි. සාමල් රාජපක්ෂ වේවා, දහම්සිරි සේන වේවා, රජෙක්ගේ පුතේ කුමාරයෙක්. ඒ විදිහට ඉන්න ඕනේ. මේ රජාගේ උහම මේ උතුම් බල එහෙම නෙමෙයි. නමුත් තියෙනවා හැම රටකම එහෙම එකක් තියෙනවා. දැන් කට්ටිය කියන ඔබාමාගේ දුවා දරුවෝ හරිම නිහතමානී. ඔන්න පිස්සු. එහෙම නෑ. අපිට පේන්නේ නෑනේ. ඔව් අපිට පේන්නේත් නෑ. මේ මිනිස්සුගේ ලයිෆ් ස්ටයිල් එක වෙනස්. නෑ අනික මෙහෙම නෑ. ඇත්තම කතාව දැන් අපි ආශ්‍රය කරලාද? නෑ. ඔව් ආටිකල් වලින් තියෙන්නේ. ඒ අපිනේ. ඈ ඔව්. ඒ අපිනේ. අපිනේ. අපි ආශ්‍රය කරලා නැහැ. නෑ. සාමාන්‍යයෙන් ඔය කියන සමහර රැඩිකල් ලෙවුන්ගේ ඉන්බොක්ස් වලට ඔබාමාගේ ළමයි එහෙම chat කරනවා. අපි දන්නේ නෑ ඒක.
උන් චැට් කරලා කියනවා නේ අයියේ බබාලා නියත නාමල් බේබි මේ ලැම්බෝගිනි පදිනව නේද අපි මේ නිකන් පුබ්බයිද කියලා පැඳගෙන ඉන්නේ අපේ තාත්තා ඔබාම කිසි කම කරන්නේ නැහැ ග්‍රාම සේවක කෙනෙක් වගේ මෙහෙ ජීවත් වෙන්නේ වගේ කියනවා අපි දන්නේ නෑනේ ඉන්බොක්ස් වලට රින්ගල් හොයන්න ඕනේ ඒවා ඒ නිසා මේ කියන්නේ කියන්නේ ලෝකේ මම කියන්නේ බොරුවට නිකන් අනන්න නැතුව තියෙන තියෙන පරිසරයට අනුව ජීවත් වෙන්න ලැහැස්ති වෙනවා නම් ඒ ඇති. දැන් කියන්න නියම ඒ කියන්නේ ඇත්තම කතා මට දැනෙන හොත් මේක මේ කවුරුත් කියපු එකක් නෙමෙයි තැන් තැන් වල කියවෙනවා තැහිලා තියෙන මම බැලුවා ඒක ඇත්ත. අපි ඉන්නවනේ දැන් සුළු ජාතික ඡන්ද කියලා දැන් දමිළ ඡන්ද සහ මුස්ලිම් ඡන්ද ඊට පස්සේ සිංහල බෞද්ධ ඡන්ද කියලා ඔහොම තියෙනවා. ඒකට වැඩිම කුට්ටිය තියෙන්නේ මේ සිංහල බෞද්ධ ඡන්ද. දමිළ අය නෙමෙයි. දමිළ අය සාපේක්ෂව ගත්තාම ඉතාලම අඩු ප්‍රේක්ෂකයන් මේ අපේක්ෂකයන් ගන්නකට ඒ කියන්නේ අපි හිතමු දැන් එක්කෙනෙක් ඉල්ලුවොත් දමිළ එක්කෙනෙක් ඉල්ලුවොත් ඉන් එහෙම ජනාධිපතිවරණයට 98ක් විතරම අර එයාට දෙන්නේ ඔව් මුස්ලිම් කෙනෙක් ඉල්ලුවොත් ඒක 100 100 දක්වාම යනවා මේ වාරිම දෙන්නේ නැහැ තාහකීම් වේවා බදුදීන් වේවා අසත්සාලි වේවා කවුරු හරි ඉල්ලුවොත් හිස්බුල්ලා වේවා කවුරු ඉල්ලුවත් මොහමඩ් කෑල්ල වගේ පොඩ්ඩක් ගෑවිලා තියෙනවා දැක්කොත් අනිවාර්යෙන් 100%ක් මේ මිනිස්සු ඡන්දෙ දෙන්නේ ඒගොල්ලන්ගේ අපේක්ෂකයාට ඒක නරක තත්වයක් නෙමෙයි අපේ තියෙනවා එක මේ එන ඡන්දෙ දිවා බලන්න අපේ තියෙනවා නම් කෝටි එකමාරක් ඡන්ද ඕක කැඩෙනවා හතරකට විතර දැනටම පේන්න තියෙනවා මට නිකමට සැකයි දෙනවා ආමුදුරු කෙනෙක් බහිවි ක්‍රීඩකයෝ බහිවි මට බිස්නස්මන් ලා බහැලා මේක පස් දිනක් ඉල්ලලා පහට කඩා ගත්තට පස්සේ අරුන් තිතා ළඟයි වැඩේ කොට නිර්මාණ සම්බන්ධයෙන් මේ රෙඩිකල් එක ගත්තාම රෙඩිකල් අය ලැජ්ජ හිතන්න එපා අගෙන ඉන්න. අපි දන්නේ නැහැ නේ ඔයගොල්ලෝ අහගෙන ඉන්නවද නැද්ද කියලා. බලන්න ලැජ්ජ හිතන්න එපා. වටපිට බලලා අහන් ඉන්න. සමහර ඒවා බලනකොට අපි ලැජ්ජ හිතන වටපිට බලලා බලන්න කවුරු හරි මේගේ වටපිට බලලා අහගෙන ඉන්න. මෑත කාලිනම අපි ගමු නම් වශයෙන් කියන්න ඕනේ නැහැ. රෙඩිකල් විදිහට හදපු අතිශය සම්භාව්‍ය චිත්‍රපට. සමහර ඒවා පෙන්වන්නවත් දෙන්නේ නැහැ තහනම් වෙන. සමහර සමහරව බලන්න බෑ. සමහරව ඇත්තටම දානවා ෆිල්ම් හෝල් වලට. දවස් 10න් 15න් ගැලවෙන. හරිද? ඒ ෆිල්ම් හෝල් එකට ලයිට් බිලවත් ගෙවා ගන්න බෑ මේ ෆිල්ම් එක දුවවලා. උන්ට ඒ ෆිල්ම් එක ෆිල්ම් හෝල් එකට දාන්න ෆිල්ම් හෝල් එකක් තියෙන්නෙත්. වාඩි වෙලා බලන්න ෆිල්ම් හෝල් එකේ සීට් එකේ ලෙදර් එක ගහන්නේ. අර උදේකාන්ත වර්ණතුරි, සෝමරත්න දිසානායි. ඔය වගේ ෆිල්ම් එකක් විකුණ ප්‍රියන්ත කොළඹගේ වගේ ඉන්දික ෆර්ඩිනෑන්ඩ් වගේ දුවවන්න පුළුවන් මිනිස්සුන්ට ආසාවෙන් බලාගෙන ඉඳලා සල්ලි ගේන්න පුළුවන් ෆිල්ම් එකක් කරාම ඒ මිනිස්සුන්ගේ ඒ සල්ලි වලින් තමයි ෆිල්ම් හෝල් වල මකුණු තියෙන සීට් එක කඩලා මකුළු දැල් කඩලා ලයිට් දාලා ඒසී කරලා tire අර මෙහෙන් මෙහෙන් වැටලා තියෙන ලප ගැලවල මේව අලවල අර සුදු ගම් එක පවා ගේන්නේ ඒ සල්ලි වලින් ඒ වයින් ගෙරිල්ල මුංගේ ෆිල්ම් දාලා පාඩු පිට දුවන ෆිලමන්ට් එකක් ගිහම බල්බ් එකක් දාගන්න බෑ මුංගේ ෆිල්ම් පෙන්වුවට පස්සේ හරිද ඒ එතකොට හැබැයි ඒව පෙන්වන්න එපා කියලා අපි කියන්නේ නෑනේ මුන් මොකද්ද කියන්නේ අරව පෙන්වන්න එපා උදේකාන්තලාගේ ෆිල්ම් පෙන්වන්න එපා ඒවා ඇවිල්ලා අවර ගණේ ෆිල්ම් ඔව් අවර ගණේ අවර ගණේ මම ඔකට මර කතාවක් කියනවා මම මේකට හරි ඉවර නේ පොඩ්ඩ හිතා ඉවර කරලා හරි කියන්න ඒවා අවර ගණේ ෆිල්ම් ඒවා පෙන්වන්න එපා මේව තමයි මිනිස්සු බැලිය යුත්තේ ඇත්ත මිනිස්සු ඒවත් බලන්න ඕනේ අනිත් ඒවත් බලන්න ඕනේ හැබැයි අරව බැලුවේ නැත්තම් ටිකට් එකක් එපයි මුද්‍රණය කරපු අපි හිතමු මොරටුව නිලුකා වගේ මොකක් හරි ෆිල්ම් වල ඒ ටිකට් පොට ගහගන්න බෑ බං සල්ලි නැහැ අරව පෙන්නුවා ඒ කතා දෙක දන්නවනේ නිදහසේ පියාගේනේ මම ඉතින් පොඩි කාලේ ඉඳලා උඩවලනේ අපේ වැව් හැදුවේ නේද මේක නේ මෙහෙමයි ඔය ෆිල්ම් එක බලන්න ඕනේ රණවලත් මිනිස්සු ඒ වගේ කතා යනවනේ ඉතින් දන්න මේවා මිනිස්සුන්ගේ කතා යනවනේ මම ඒත් අකමැතියි ඒ කියන්නේ මේ චරිත අපදාන ඔව් ඉතින් ඒව පොත්වල තියෙනවා විස්තර තියෙනවා ඒ හොයාගෙන මම ඒ කියන්නේ ඒව තියෙන්න ඕනේ නැහැ කියලා නෙමෙයි කියන්නේ තියෙන්න ඕනේ නමුත් හරි දැන් ලින්කන් ගියේ නැද්ද ඉතින් ලින්කන් දැන් මම බලන්නේ මම බලලා නෑ මම බලනවානේ ඉතින් බල අයියෝ මම කියන්නේ අන්න ඔයගොල්ලෝ තේරුම් ගන්න ඔබ බලහන් දැන් ඔබ මට කොහොමද කියන්නේ බලන්නේ කියලා ලින්ක් අර ව රැඩිකල් උනා නේ මම කැමති කුච් කුච් හොතා නෑ මම ඒක අම්මා 3 idiots ආ ඊකේ p
පීකේ මුන්න බයි එමබීඑස් ඔව් ඊට පස්සේ අපි ඔය යන අපිත් ඔය විදග්ග වගේ ඒවා බලලා තියෙනවා පර්ෆියුම් පර්ෆියුම් අමාරුවෙන් බලාගෙන තියෙනවා පර්ෆියුම් මෙහෙම හරිද ස්කිප් කර කර අවශ්‍ය ටික බල බල හරිද පොලිටිකල් සීන් එකේ ඉන්නවනේ නැද්ද ඔයි සවිඥානිකයි ටිකක් නෑ බරවචන එපා ඒ සවිඥානිකයි ඔය එකනේ බලන්න පොලිටිකල් ඒ ඒ ඒ ඒ දේවල් බලනවා ඉතින් අර දැන් නෑ නෑ ජනප්‍රියයිනේ ඔව් ගම්පයින් වගේ ඉල්ලුවොත් නරකද දුන්නොත් බාර ගන්න නැහැ හැබැයි මම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ දුන්නොත් බාර ගන්න නැහැ හැබැයි මම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ ඔය මීන් කන්න හදන්න බත් ගන්න නැහැ නෑ මේමයි නෑ 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 මේමයි අනේ දැන් මොකද සන්නසර් කීපුවා කියන්නේ නෑ ඉතින් කලාකාර අපිට ආසන්නම කලාකාරයෝ ඡන්දිල්ලන්නේ යද්දි දැන් ඔයා මගෙන් අහනවා සන්නසර් කලාකාරයෝ ඉන්න වෙන ගුරුවරේ නැහැ නේ යාට ඒ ආපු ජනප්‍රියත්වෙත් එක්ක නෑ ඡන්දිල්ලන්නේ ඉතින් වැඩි ඕනේ නෑ අපි ගන්න වතාරිමුකෝ රංජන් ද රංජන් බබා මෙහෙම සන්නස් ගල ඡන්දිල්ලන්නේදී පොඩි මේ කියන්නේ වැදගත් කමක් පොඩි කියන්නේ පොඩි සාකච්ඡාවක් එක්කනේ ආවේ. ඔව්. මේක මගුලක්වත් නැතුව ඇවිල්ලා 17 වෙනි සංශෝධනේ හොඳයිද? හොඳයි. 19 හොඳයි. ඒකත් හොඳයි. 20 වගේ එකක අවුලක් නැහැ. ඔක්කොම හොඳයි කියන යුනුත් ඡන්ද ඉල්ලුවනේ නැත. ඔය පබානේ. ඒ අහන්නකෝ. ඒ පබාව මේ ඒ කියන්නේ පබාව එතනට දාන්නේ රිප්ලේස් කරන්න කාවද මිනිස්සු. කරුජයි සූරිය. ඔව් ඉතින් මිනිස්සු වෙද රිප්ලේස් කරන්නේ මිනිස්සුනේ ඡන්ද දෙන්නේ කවුද අපේක්ෂක හැටියට ගන්න? ඒ කියන්නේ අපේක්ෂක හැටියට කිව්වද මිනිස්සු පෙක්ෂ සර්මාලිය දාන්න කියන? නෑ 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 පක්ෂයෙන් තීරණය කරන්නේ. ඒ වෙනද පක්ෂයෙන් තීරණය කරන පක්ෂි තීරණේ හරි කියලා නේ පෙන්වලා තින්නේ ඡන්ද දීලා කරුජයෝ නෑ මම මේ කියන්නේ කලාකාරයෝ දේශපාලනය කරන්න ඕනද නැත්නම් එහෙම නැත්නම් ඒ කියන්නේ කලාකාරයෝ දේශපාලනය නෙමෙයි කලාකාරයෝ ඡන්ද ඉල්ලන්න ඕනේ නැහැ. හරි ඒක හරි. හැබැයි දේශපාලනයේට තමන්ගේ කලාකෘති හරහා බලපෑමක් කරන්න පුළුවන් මිනිසුන්ගේ පොඩි විඤ්ඤාණය නේද මං අහන්නේ දැන් ඉන්දියාවේ කවුද මෝදිට සලක් මේ මෝදිගේ පැත්තට හිටපොයි හිටියා අනේ පැත්තට ගාන්ධිගේ පැත්තට හිටපොයි හිටියා දැන් ඒ වගේ තියෙනවනේ දැන් අපේ කට්ටිය 2015 සපෝට් කරා එක සෙට් එකක් මහින්ද්‍රට සපෝට් කරා අනේ සෙට් එක මහින්ද්‍ර සපෝට් කරා ඒ වගේම සපෝට් කරන්න ඕනේ කියලා මං අහන්නේ මේක පෙනී ඉන්න ඕනේ නැහැ නෑ ඒ තනිකරම මේ වාසි ඌ නැත්තා වෙන මොකද්ද ඒ කියන්නේ තන්නතුරු හරි මොනවා හරි ඒක පස්සේ පේනවනේ ඉතින් මල පැනලා කියපු මම වාර සරලව කියන්න මට මතකයි මම Facebook එකේ ඉතාම සක්‍රීය කාලයක් නෙවෙයි 2015 මැතිවරණේ කාලේ ඔය හැමේ දැන් ওই දඟලන්නේ දින්නට පස්සේ හම්බ වෙන කුට්ටිය මම අය මිනිස්සයව හැබැයි ඉඳගලවත් නෑ තවම හම්බෙලත් නෑ හම්බ වෙලත් නෑ මනාටි වල නැති ඔව් 10ට කලින් යන්නේ හයර කලින් යන්නේ ඉඳ බලන්නේ ඊට එක බලන්නේ නැති වීකෙන්ඩ් එක. ඔව්. එක පොකුර. හරිද? YouTube තහනම්. නෑ නෑ channel එක. channel එක.